සිංහල පාඩම අපි දැන් ව්‍යාකරණ කොටස්නේ කතා කර කර ඉන්නේ නේද? ව්‍යාකරණ පාඩම්නේ මේ සිංහල වල අතීත කාලය ගැන තමයි අපි අද කතා කරන්නේ. හැබැයි මේක ටිකක් බලන්නකෝ මේ ඔයාලා මේක දන්න දෙයක් නේද? මේක දන්න දෙයක් ඒ වුණාට අපි හොඳට නේද අපි හැම එකක්ම ඒ જાති වාක්‍යයකට අරගෙන එක තැනක වගේ ලියා ගමු. එතකොට ඔයාලට ඒකේ තියෙන මේ රසකම් තේරෙනවා. හොඳද? හරි. මුලින්ම ඇය ඇය සහ ඇයගේ දරු අතීත කාල වාක්‍ය ගැන අපි කතා කරන්නේ. ඇය ඇය. ඒකට පුතේ මේ ඡේදයක් තියෙනවා. ඔයාලා චුට්ටක් බලන්නකෝ. මේක ඉස්කෝලේදී දෙනවා මේ ඡේද. හැබැයි ඊට හොඳයි අපි මේ පොඩ්ඩක් බලමු. පළවෙනි එක නිසා මෙන්න මේ ඡේදය. මගේ අක්කා ගැන එක තියෙන ඡේදය. මගේ අක්කා අම්මා සමග විවිධ කෑම වර්ග සෑදුවාය. දිනක් අම්මා සීයාගේ නිවසට ගියාය. එදින අප සැම දෙනාටම කෑම පිළියෙල කරන්නට සිදු වූයේ මගේ අක්කාටය. ඈ උදෑසනින්ම අවදි වූවාය. බලන්න තියෙන විදිය නේද? මොකද වෙලා තියෙන්නේ? අක්කා සෑදුවාය. ආය ශබ්දේ නාසන් වෙන්නේ නේ. අම්මා මම උත්පදය සහ ක්‍රියාපදේ රවුම් කරන්නේ. අම්මා ගියාය. ඈ ඔන්න ඈ ඈ යදෙනවා. ඈ අවදි වූවාය නේද? ඇය කිරිබත් මුං ඇට ඒ සෑදුවාය. ඈ පිළිගැන්වුවාය කෑම නේද? ඇය ආශාවෙන් අසා සිටියාය. දැක්කද? ඈ ඇය යෙදෙන වාක්‍ය. අක්කා ගැන තමයි මෙතන කතා කරන්නේ. අක්කා 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 කියලා නිතරම කියනවට වඩා හොඳයි නේද ඈ සහ ඇය යොදා ගන්න එක. එතකොට ඒ වාක්‍ය ටික ලස්සන වෙනවා නේද? ඈ ඈ නිතරම මේ අක්කා අක්කා කියලා නිතරම කියන්න බැහැනේ. ඒ වගේ දැන් වලදී තමයි ඈ ඇය කියන එක යොදාගන්නේ. ස්ත්‍රීලිංග පදයක් නේද? ස්ත්‍රීලිංග පදයක් විශේෂ කරලා දක්වන්න තමයි ඈ ඇය භාවිතා කරන්නේ. එතකොට ඈ ඇය කියලා එතන කියන්නේ අක්කා නේද? අක්කා තමයි ඈ ඇය කියලා කියන්නේ. යම් තැනක අම්මා ගැන සඳහන් වෙනව නම් එතන ඈ ඇය කියලා කියන්නේ අම්මා නේද? ස්ත්‍රීලිංග පදයක් තමයි නිරූපණය වෙන්නේ. එතකොට පුතේ එහෙම වුණත් ක්‍රියාපදය කොහොමද තියන්න ඕන? වාය ශබ්දයෙන් නේ. වා ආය කියන ශබ්දයෙන් තමයි ක්‍රියාපදය තබන්න ඕන. ඒක ඔයාලට පැහැදිලිනේ. හැබැයි වර්තමාන කාලෙදී එහෙම වුණේ නැහැ නේද? වර්තමාන කාලෙදී ඊ ශබ්දයෙන් ආවේ නේද? ඇය පිරිසිදු ඇඳුම් මනි. අතීත කාලය වල මොකද වෙන්නේ? ඔයාලා කියන්න බලන්න. ඈ පිරිසිදු ඇඳුම් ඇඳාය. ඈ පිරිසිදු ඇඳුම් ඇඳාය. ඇය පිළිවෙලකට ජීවත් වෙයි. ඇය පිළිවෙලකට ජීවත් වූවාය. ඇය පිළිවෙලකට ජීවත් වූවාය. ඇය කවි ගී නිර්මාණය කරයි. මොකද්ද සර්? ඇය ඇනිමි ඇය කවි ගීත නිර්මාණය කරයි. ඇය කවි ගීත නිර්මාණය කළාය. කළාය නෙවෙයි කළාය. කළාය. ඇය ගීතයේ තාලයට නටයි. ඇය ගීතයේ තාලයට නටයි. ඇය තම නිවස පිරිසිදුව තබා ගනි. ඇය තම නිවස පිරිසිදුව තබා ගත්තාය.
අන්න හරි ඈ තම නිවස පිරිසිදුව තබා ගත්තාය ඊ ශබ්දේ නෙවෙයි එහෙනම් අවසන් වෙන්නේ නේද why i කියන ශබ්දේ අවසන් වෙන්නේ i කියන ශබ්දේ right එහෙනම් අපි මේ අම්මා නේද අපි එතන මේ අක්කා ගැන ලියමු නේ අක්කා කියන එකේ ඡේදයේ තිබුණේ එහෙමනේ right මාතෘකාව ලියන්න ඈ ඉම්රත්නම් ඇය යෙදෙන අතීත කාල වාක්‍ය ඔන්න මේ කොටස ලිව්වා නම් ඇති අක්කා එතකොට අක්කා කියන ස්ත්‍රීලිංග ඒක වචන පදේ නේද අතීත කාලයේදී ක්‍රියාපද තබමු ඌවාය සර් ඉරි ගහන ඒවට ඉරි ගහන්න ඕනද? ඔව් ඉරි අඳින්න. අක්කා පොදු කරගන්න. ඇය සෑදුවාය. ඈ හිස දැමුවාය. ඇය වැඩ කළාය. අක්කා වෙනුවට ඈ යොදන්නේ නේද?
ලියලි ඉවරයිද? ලයි ලියලි ඉවරයි සර්. හරි. ඕකෙන් වාක්‍යයක් කියන්න ඕනද? නෑ. ඒක පොඩි වැඩක් කරන්න තියෙනවා. දැන් මෙන්න මේක බලන්න. මෙතන තියෙනවානේ මේ වාක්‍ය. හැබැයි මේ තියෙන වාක්‍ය සමහර ඒවා වර්තමාන කාලයේ තියෙන්නේ. සමහර වාක්‍ය තියෙන්නේ අතීත කාලයේ. එතකොට ඔයාලා හොයාගන්න ඕන වර්තමාන කාලේ ලියලා තියෙන එකයි අතීත කාලේ ලියලා තියෙන එකයි. හරි මට කියන්න වර්තමාන කාලෙන් ලියා තිබෙන වාක්‍ය මොනවද කියලා? ඇය උදෑසනින්ම අවදි වෙයි. ආ ඒක හරි. වාක්‍ය තියෙනවා පහක් නේ. පහක් තියෙනවා වර්තමාන කාලේ ලියපුවා. අර දැන් මට කියන්න අතීත කාලේ ලියපුවා. ඈ උදෑසනින්ම අවදි වූවාය. ඈ පිරිසිදු ජලය පානය කළාය. ඈ තම පොත් මේසය පිළිවෙලකට සකස් කළාය. ඈ විවේක ඵලදායක ගත කළාය. ඈ සැමට කරුණාව දැක්වූවාය. ඔන්න තරු දාපුවා නේද? රයිට්. ඒවා ලියලා තියෙන්නේ අතීත කාලේ. එතකොට දැන් ඔයාට කරන්න තියෙන්නේ පුතේ මේ මෙතන වර්තමාන කාලේ සහ අතීත කාල කියලා මේ වගුවක් තියෙනවා. ඒ වගුව පුරවන්න තියෙන්නේ. තේරුණාද? වගුව පුරවන්න තමයි ඔයාලට තියෙන්නේ. එහෙනම් මේ වැඩේ කරන්න හොඳේ. ඒ වැඩේ කරන්න. එතනින් පස්සේ අපි යමු මේ වාක්‍ය මෙන්න මේකේ දේ බලන්නකො. මේකේ දේ බලන්න. මගේ මල්ලි ගැන ඡේදයක් තියෙනවා නේද? මගේ මල්ලි නිවසේ සිටින විත සෑම විටම කුමක් හෝ සෑදු වේය. සෑදු වේය. ඔන්න අතීත කාලයේදී යෙදෙන හැටි නේද? ඒ શબ્දය. මගේ මල්ලි. ඔහු මගේ මල්ලි වෙනකොට ඔහු දාන්න පුළුවන්. ඔහු කැඩුණු පුටු වලට ලී තබා ඇනගසා සකස් කළේ. කකුලක් හෝ කැඩුණු විට ඔහු එය කෙසේ හෝ පිළිසකර කළේ. දැකල තාත්තාටද ඔහු බොහෝ කටයුතු වලට උදව් ලබා දුන්නේ. ආන් ඔහු යෙදෙනවා. එතකොට ඔහු යෙදෙන වාක්‍යවල අතීත කාලයේදී ඒ කියන ශබ්දය තේ ස්ත්‍රීලිංග නෙවෙයි. දැන් ඔහු කියන්නේ එතකොට එනම් පුරුෂ ලිංග වෙන්න ඕන නේද? ඔහු කියන්නේ පුරුෂ ලිංග ඒක වචනයි නේ. ඒක නිසා තමයි ඒ ශබ්දේ එන්නේ නේද? මල්ලි වෙනුවට ඒ ශබ්දේ. එතකොට හැබැයි වර්තමාන කාලෙදි ළඟ එහෙම උනේ නැහැ නේද? මම වර්තමාන කාලේ වාක්‍ය ටිකක් කියන්නම්. ඔයාලා මට අතීත කාලේ හරවල කියන්නකෝ. ඔහු පිරිසිදු ඇඳුම් අඳි. ඔහු පිරිසිදු ඇඳුම් ඇඳේය. ඇඳේය. ඔහු පිළිවෙලකට ජීවත් වේ. ඔහු පිළිවෙලට ජීවත් වේ. ඌවේ. ඔහු කවි ගීත නිර්මාණය කරයි. ඔහු කවි ගීත නිර්මාණය කරයි. ඔහු ගීතයේ තාලයට නටයි.
ඔහුගේ වේ තාලයට නැටුවේය. නැටුවේ ඔහු තම නිවස පිරිසිදුව තබා ගනිමින් ඔහු තම නිවස පිරිසිදුව තබා ගනිමින් තබා ගත්තේය. නේද? ඒ ශබ්දය තමයි යෙදෙන්නේ. හොඳයි. රයිට්. එහෙනම් අපි මාතෘකාවක් ලියමු. ඈ ඇය නෙවෙයි. ඔව් දැන් ඔයාලා ලියන්න පුළුවන්. මාතෘකාව මොකද්ද? ඔහු යෙදෙන අතීත කාල වාක්‍ය. අන හරි. ඔහු යෙදෙන අතීත කාල වාක්‍ය. ඔහු යෙදෙන අතීත කාල වාක්‍ය. දැන් මල්ලි ගැනනේ තිබුණේ. නේද? මාලී නිතරම කුමක් හෝ සෑදු වේය. සෑදු වේය. හරි. සෑදු වේය. මාලී. මාලී වෙනුවට ඔහු යෙදෙන. නේද? ක්‍රියාපදයේ ඒ ශබ්දයෙන් තබන්නේ ක්‍රියාපදය ඒ ශබ්දයෙන් ස්ත්‍රීලිංගවලදී පුතේ ඊට වඩා වෙනස් වුණා නේද ස්ත්‍රීලිංගවලදී ඈ ආය ශබ්දය මෙතන ඒ ශබ්දය වර්තමාන කාලෙදී නම් වෙනසක් වුණේ නැහැ හැබැයි මේ අතීත කාලෙදී තමයි වෙනසක් වුණේ නේද ස්ත්‍රී ලිංග වුණත් පුරුෂ ලිංග වුණත් වර්තමාන කාලයේදී ඊ ශබ්දයෙන් තිබුණේ
ලියලි ඉවරයිස. ලියාගෙන ඉවරයිස. ආ හොඳයි. ඔප්පු කළාද? ඔව් සර්. පාඩ පැන්සලෙන් කොටු කරේ. ආ හා. ආ දැන් අපි බලමුකෝ. මේ මේකේද මේ මේ මෙතන තියෙන්නේ ඒක වචන බහුවචන. මේ මේ වර්තමාන කාල අතීත කාලය නේද? ඒ දෙකෙන් තියෙන්නේ. හැබැයි පුළුවන් නම් ඔයාලා හොයාගන්න වර්තමාන කාල වාක්‍ය මුලින්ම හොයාගනිමු. ඔහු සමගියෙන් සෙල්ලම් කරයි. හරි. ඔහු විනෝදාංශය. ඔහු විනෝදයේ දේශපොත්තිය. සමටම උදව් කරයි. පහක් තියෙනවා නේද? ඔහු භාගයට මුහුණ දුන්නේ. ආහා ඔහු සමගියෙන් සෙල්ලම් කළේ. ඔහු විනෝදාංශයක් ලෙස පොත් කියෙව්වේ. නේද? උදව් කළේ, ජය ලැබුවේ, මුහුණ දුන්නේ. ඒ ශබ්දය. ඒත් ඒ විදිහටම තෝරන්න තියෙන්නේ. තෝරලා මොකද කරන්න තියෙන්නේ? වගුව පුරවන්න. මේ තියෙන වගුව වර්තමාන කාල අතීත කාල නේද? දෙපැත්ත පුරවන්න තියෙන්නේ. එනා ඒ වැඩෙත් ඔයාලා කරන්න. හොඳයි. දැන් අපි ඔහු යෙදෙන වාක්‍ය කතා කරා. මේ ඈ යෙදෙන වාක්‍ය කතා කළා. තව එකක් තියෙන මේ සත්තු. සත්තුන්ව පැහැදිලි කරන්නේ කොහොමද? තනි වචනයක් මට කියන්න. ඌ මේ බලන්න ගිරවාගෙන ඡේදයක් තියෙනවා. හොඳට බලන්න. ඉරවාගෙන ඡේදයක්. රයිට්. දැන් අපි බලමුකෝ අපේ නිවස ඉදිරිපිට අඹ ගසක් තිබේ. අඹ වාරයට ඉදුණු අඹ කෑමට ගිරවෙක් ඔන්න ගිරවෙක් එන්නේ. අඹ ගසට එන්නට පුරුදු වී සිටියේ නේද? සිටියේ. ඌ යෙදුනොත් නේද? ඒක වචන නම් සිටියේ. හරිනේ. තින් ඒක ඔයාලා දන්නවනේ. මේ පණ තියෙනවා ප්‍රාණවාචී. ප්‍රාණවාචී ඒක වචනවලදී අතීත කාලයේදී ඒ ශබ්දේ එන්නේ. ඊට පස්සේ බලමු. මෙවරද ගිරවා අඹවාරයට අපේ ගසට පැමිණෙන තෙක් අපි නොයවසිල්ලිමත්ව සිටියෙමු. දිනක් ඌ ඔන්න තියෙනවා නේද? අර වාක්‍ය ගන්න බෑ. මොකද සිටියෙමු කියන එකනේ නේ. ඒක අපිනේ. ඌ අඹ ගසට ආවේ. මේ ඉදුණු අඹ ඇද්දයි බැලීමට ඌ වටපිට බැලුවේ. බැලුවේ නේද? ඌ ඉදුණු අඹ ගෙඩියක් දුටුවේ. ඌ එතනට ඉගිලුනේ. දැක්කද? ගිරවා වෙනුවට, ඒ කියන්නේ සතෙක් පැහැදිලි කරන්න විතරම ගිරවා කියලා කියන්න බැරි නිසා ඒ වෙනුවට ඌ කියන වචනේ යොදාගත්තා නේද? ඒ වචනේ පුතේ ඒක වචන බව ඔයාලට පැහැදිලිනේ. ඌ කියන්නේ ඒක වචනයි නේද? ඈය ස්ත්‍රීලිංගයි නේ. ඔහු කියනකොට පුරුෂලිංගය. හැබැයි ඌ කියනකොට සත්වනාමයක් පැහැදිලි කරන්න තමයි ගන්නෙ. හැබැයි ඒක වචනයි.
නේද? ඔව්. ක්‍රියාපදයේ තබන්න ඕන කොහොමද? ඒ ශබ්දේ. ඒ ශබ්දේ. right. එහෙනම් මම දැන් මේ වාක්‍ය ටිකක් මේ වර්තමාන කාල වාක්‍ය ටිකක් කියන්නම් ඔයාලා ඒ ටික අතීත කාලයට හරවන්නකෝ ඌ දාලා. ඌ කෑම වලින් බඩ පුරවා ගනි. ඌ කෑම වලින් බඩ පුරවා ගත්තේය. ගත්තේය. very good. ඌ කූඩුවෙන් පිටතට යයි. ඌ කූඩුවෙන් පිටතට ගියේය. නෑ යයි යයි. ඔව් ගියේ තමයි නේ. ඌ නිදහසේ පියඹා යයි. ඌ නිදහසේ පියඹා ගියේය. ඌ තනිවම ඉහළ අහසේ ඉගිලේ. ඌ තනියම ඉහළ අහසේ ඉගිලේ. ඉගිලුනේය. ඉගිලුනේය. ඌ නැවතත් කූඩුවට පැමිණේ. ඌ නැවතත් කූඩුවට පැමිණියේය. ඌ නැවතත් කූඩුවට පැමිණියේය. ඌ නැවතත් කූඩුවට පැමිණියේය. හොඳයි එහෙනම් අපි ලියමු මාතෘකා වෙනස් කරමු දැන් මොකද්ද ඔහු යෙදෙන අතීත කාල වාක්‍ය නෙවෙයි මේ ඌ යෙදෙන අතීත කාල වාක්‍ය ඌ කායි අපි ගිරවාගෙන වාක්‍ය දෙක තුනක් ලියාගන්න ගිරවා වෙනුවට ඌ යේ ශබ්දය ඒ ශබ්දය ඒ ශබ්දය ඒක වචනයි නේද මේ වාක්‍ය ඔක්කොම ඒක වචනයි කියලා ඉවරද
සර්. ලියාගෙන ඉවරයි සර්. හොඳයි. අපි බලමු වර්තමාන කාල සහ අතීත කාල වාක්‍ය වෙන් කර ගැනීමනේ. මෙන්න මෙතන තියෙනවා වර්තමාන කාලයයි අතීත කාලයයි වාක්‍ය. Right. ඔයාලට තියෙන්නේ වෙන් කරන්න. මුලින්ම මට කියන වර්තමාන කාල වාක්‍ය. ඌ දියෙහි පීනා යයි. දියෙහි පීනා ගියේය. වෙන ගෙඩියක්. ඊ ශබ්දේ තවසන් වෙන්නේ. ඌ අවට පිළිබඳ විමසිල්ලිමත්ව පසුවේ. ඔව්. ඌ දිය බීමට ගඟට පැමිණෙයි. හරි. ඌ කැලයට දිව යයි. හරි. ඇයි මේ තව එකක් තියෙන්නේ ඌ ඉදුණු පේර ගෙඩියක් කයි. නේද? පහක් තියෙනවා. රයිට්. දැන් එහෙනම් මට කියන්න අතීත කාල වාක්‍ය. ඌ ඉදුණු ඌ දියෙහි පීනා ගියේය. ඌ ඉදුණු පේර ගෙඩියක් කෑවේය. හරි. ඌ අවට පිළිබඳ විමසිලිවත් පසු උනේය. හරි. ඌ බිමට ගඟට පැමිණියේය. හරි. ඌ කැලයට දිව ගියේය. කැලයට දිව ගියේ. හරි. නම් දැන් ඒක අඳුර ගන්නත් ඔයාලට පුළුවන්. ඒකේ තුවංගුවක් තියෙනවා. ඒක පුරවන්න ඔයාලා. හොඳේ. ඒ වගුව පුරවන්න. හරි. එහෙනම් අද අපි ඉගෙන ගත්තේ ඈ ඇයේ දෙන වාක්‍ය ඉගෙන ගත්තා. ඒකේ වර්තමාන කාල අතීත කාල නේද වෙනස් වෙන විදිය ඉගෙන ගත්තා. නේද? ස්ත්‍රීලිංග භව ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔහු යෙදෙන වාක්‍ය ඉගෙන ගත්තා. ඒක පුරුෂ ලිංග භව ඉගෙන ගත්තා නේද? ඒ වගේම ඒකේ වර්තමාන කාලේ සහ අතීත කාලේ තියෙන වෙනස්කම් ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ ඔන්න ඌ යෙදෙන වාක්‍ය ඉගෙන ගත්තා. ඒක සත්ව නාමයක් පැහැදිලි කරන්න තමයි ඌ යොදන්නේ නේ. එතකොට ඒකෙත් වර්තමාන කාල අතීත කාල වෙනස් වීම ඉගෙන ගත්තා නේද? එහෙනම් අර වගු තුන පුරවන්න. හොඳද? මම වගු තුන එවන්නම් මේ වාක්‍ය ටිකත් එක්ක. ඔයාලා මේ වාක්‍ය ලියන්න ඕනේ. අර වාක්‍ය 10 ලියන්න ඕනේ නැහැ. මේ ඒක දිහා බලලා වගු ටික වගු විතරක් පුරවන්න. හොඳද? හරි. අදම උනත් කරන්න පුළුවන්. මම අද මේවනවා ඒක. හරි. එහෙනම් අපි සිංහල පාඩම එතනින් අද අවසන් කරමු.